ජනිත් ජීවිතය ඇතුලේ මං හිතන්නේ ඔබට ගොඩාක් සමීපයි ආදරෙන් තාමත් ළඟින් ඉන්නවා හදවතේ තියෙන ආදරයත් එක්ක හැමතිස්සෙම මේක කියනවා සුළුවෙන්ම කෙටියෙන්ම කියනවා නම් ජනිත් නැත්තම් මම නැහැ ඒ කියන්නේ ඒක කතන්දරේ මුල ඉඳන් අගටම කියන්න බෑ වචන දෙක තුනකින් මං කියන්නේ මොකද ජනිත් නොහිටින්න මම ජීවිතුන් අතරේ අද මෙහෙම ඇවිල්ලා කතා කරන්න පියවරුන් ඉදිරියටත් මට ගත කරන්න පුළුවන් වෙයිද කියන එක මට සැකයි ඒ මොකද මම මූණ දීපු යම් යම් ලෙඩ දුක් සහ ඒ ප්‍රශ්න වලින් ජයන්ත අයියා දන්නවා ජයන්තත් මාව ඇවිල්ලා මේ මට මේ හාමුදුරුවෝ ගෙනල්ල පිරිත් නූල් පවා දැන්දා ඉස්පිරිතාලේදී ඒ මේවට මූණ දීලා පුදුමාකාර සිදුවීම් මාලාවක් ඒ කියන්නේ දැන් කෙනෙකුට එකක් ඉවර වෙනකොට එකක් එහෙම එන්නේ ඒ වගේ ඇවිල්ලා ඉතින් බොහොමත්ම ධර්ම තත්ත්වයට ඇවිල්ලා ජනිත් තමයි ඒ පසුබිම මේ බේර් මේ මගේ පස්සෙන් මෙහිටියේ ඉතින් මේ මානෙලුත් එහෙමයි සංකේතුත් එහෙමයි නමුත් ජනිත් ඒ බර කර තියාගෙන අර බුදුහාමුදුරන්ගේ මේ කරේකින් ගෙනිච්චා වගේ ඒක මට නිම වචනෙන් කියලා නිම කරන්න බෑ ඒක මම මට ඒක කියන්න බැරි වුණාට ඒක හත් මගේ හදවතේ තියෙනවා ඒකයි මම කියන වචන දෙක තුනකින් කියනවා නම් ජනිත් නැත්තම් මන්නේ ආනන්දය මම දන්න කාලි තරුණ කාලේ මම ලස්සන හොඳ කේශ කලාපයක් තිබිච්ච කෙනෙක්. ඉතින් මේ කොණ්ඩේ ඒ කාලේ තනියෙන් හදාගන්නවනේ. නමුත් මේ වෙලාවේ මෙතෙන්ට ජනිත් තාත්තව ගෙනල්ලා වාඩි කළා මේ කැමරායට ඇහුන්නේ නැතුණාට තාත්තගේ කොණ්ඩෙත් හදලා තමයි ගිහිල්ලා වාඩි වුණේ. මොකද තාත්තට ඒක අමතක වේදෝ එහෙම නැත්නම් ඒ තරුණ කාලේ තිබිච්ච ඒ ප්‍රෞඩත්වය ඒක රැකගනීද කියලා මම කිව්වේ කොණ්ඩේ කතන්දරේ සැදරේ මට උනේ පල්ලෙහාට දාන්න. දැන් තෝනේ උඩට ගියේ නැහැ. එයා හිතන්නේ එහෙම හැදුවම තමයි ලන්නේ. දාලා මියා උඩට ගෙවුවාම මම කියන මගේ තාත්තේ පේනවා. මම මෙහෙම පල්ලෙහාට දාන්න. දැන් අත්ත වශයෙන් අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙන්නේ කොණ්ඩේ කොණ්ඩේ සම්බන්ධයෙන්. මොකද මගේ කොණ්ඩේ වුණත් එයා තියෙන විදිහට තමයි මට කපන්න වෙලා. ඉතින් බොහොම මේ ඔය කරදර මැද්දේ දුක් කරදර මැද්දේ බොහොම සතුටින් අපි අපි අපේ ජීවිත ගෙවනවා දුකයි සැපයි හැම දෙයක්ම විඳගෙන සංකේතුත් අපි අතර නෑ නමුත් ඉතින් සංකේත අපිට කතා බහ කරනවා මේවා ගන්නවා ඉතින් ඒ ඇති ඔය තමයි ඉතින් තියෙන්න ඕනේ කියන එක තමයි මගේ එකම අදහස් ජනිත් මට කියන්න තියෙනවාට ඉතින් වෙන මොන දේවල්ද කියලා වෙන මොන සම්මාද වචන ටිකම ඇති ජීවිතය ඇතුලේ නෑ ඒක තමයි මේ ධනුෂ්කේකෙත් කියන්නේ බොහොම ඒ කතන්දරය අහනකොට හරි ඊට වඩා සම්මානයක් නෑ ලෝකේ ලබන්න පුළුවන් මනුස්සයෙක්ට ඒක හරි සංගීදී අර ආදරේ කියලා කිව්වට වඩා ලොකු වචනයක් කියලා මම විශ්වාස කරනවා සහ මේ ඔය කතන්දරය තුළ මට මේ කියන්න තියෙන ධනුෂ්ක මේ ඌක ඇවිල්ලා මේ මට ඉබේන එකක් නෙමෙයි මේ හැම පුතාවම මේ හැම දුවම මේ තරම් තමන්ගේ පියාට ආදරය කරන්න හේතු වෙන්නේ අපි දැකලා තියෙනවා ඒගොල්ලෝගේ දෙමව්පියට සලකපු විදිය දරුවෙක් හැදෙන්නේ නැහැ කිව්වට දරුවෙක් හැදෙන්නේ නැහැ දරුවෙක් හැමතිස්සෙම තමන්ගේ දෙමව්පියන් අනුකරණය කරන එක තමයි කරන්නේ Dialog Home Broadband හඳුන්වා දෙන ගෙදරට Wi-Fi reload එක GB 20ක් රුපියල් 540කට